දැනට විශේෂ භාණ්ඩ හා සේවා බද්ද නමින් බදු ප්‍රතිපත්තියක් රජයෙන් අලුතින් හඳුන්වලා දෙන්න සූදානම්ක් තියෙනවා මේ සම්බන්ධව අපි දීර්ඝ වශයෙන් මෙම පනත් කෙටුම්පත අධ්‍යයනය කරලා තියෙනවා මෙහිදී 2002 වර්ෂයේදී 2016 වර්ෂයේදී මේ සම්බන්ධව එක් එක් මුහුණුවරින් ආදායම් අධිකාරිය පිහිටවීම සඳහා එක් එක් මුහුණුවරින් අවස්ථා කීපයකදීම ආදායම් අධිකාරිය පිහිටවීමට උත්සාහයක් දැරුවා එහි තවත් එක් මුහුණුවරක් විදිහට තමයි අපි මේ බදු ප්‍රතිපත්තිය හඳුන්වා දීම දකින්නේ සුරාබ දෙපාර්තමේන්තුව දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව රේගු දෙපාර්තමේන්තුව කියන දෙපාර්තමේන්තු තුන රජයට බදු ආදායම් එකතු කරලා දෙන දෙපාර්තමේන්තු තුන සුරාබ දෙපාර්තමේන්තුව කොරෝනා අර්බුදයේ සමයේ පවා රියල් බිලියන 140කට වැඩි ආදායමක් එකතු කරලා දුන්නා ගිය වර්ෂයේදී ඒක ඉතිහාසයේ වැඩිම සුරාබ දෙපාර්තමේන්තුවෙන් එකතු කරලා දුන්න ආදායම මේවා මේ විදිහට ඉතාම හොඳින් ආදායම රජයට ලබා දෙන අවස්ථාවදී දෙපාර්තමේන්තුවක් විදිහට තාම රජෙන් ලබා දෙන ඉලක්ක ඉතාම හොඳින් ක්‍රියාත්මක කරමින් කටයුතු කරන අවස්ථාවදී මෙම අලුත් බදු ප්‍රතිපත්ති හඳුන්වා දෙමින් ආදායම් අධිකාරියේ එක් මුහුණුවරක් තමයි අපි මේක දකින්නේ. අපි මේ වන විටත් අතිගරු ජනාධිපතිතුමාගෙන්, ගරු අග්‍රාමාත්‍යතුමාගෙන්, ගරු මුදල් අමාත්‍යතුමාගෙන් සාකච්ඡා ඉල්ලලා තියෙනවා මේ සම්බන්ධව ඉක්මනින් සාකච්ඡා ලබා දෙන්න කියලා. අපි විශ්වාස කරනවා එතුමන්ලා වෘත්තීය සමිතිවල හඬට කන් දීලා නිවර්දි තන නිවර්දි කටයුතු නිවර්දි විදියට මේ බදු ප්‍රතිපත්ති ඉදිරියට ක්‍රියාත්මක කරන්න කටයුතු කරයි කියලා. ඒ කිරීම නොකරන්නේ නම් අපි වෘත්තීය ක්‍රියාමාර්ග වලට යන්න මේ වෙනකොට සාකච්ඡා කරලා තිනවා දෙපාර්තමේන්තුව उत्साह ගිය වර්ෂයේ වැඩිම ආදායම ලබා දුන්න සුරාබ දෙපාර්තමේන්තුව පාඩු ලබන ආයතනයක් විදියට නෙමෙයි මේක දෙපාර්තමේන්තුවක් විදියට සමස්ත ජනතාවටම වැටුප් ගෙවන්න අධ්‍යාපන කටයුතු වලට සෞඛ්‍ය කටයුතු වලට අවශ්‍ය කරන මුදල් ටික හොයලා දෙන්නේ මේ දෙපාර්තමේන්තු සිත්තෙන් විටින් විට රජයට අවශ්‍යතාවය පරිදි බදු ප්‍රතිපත්තිය වෙනස්කරන ගන්න ක්‍රියාමාර්ග හින්දා අනාගතයේදී රට මේ විශාල ආර්ථික අර්බුදයකට මුහුණ දීලා තියෙන මේ අවස්ථාවේ අනාගතයේදී දරුවන්ට අධ්‍යාපනය සෞඛ්‍ය මේ සියලු දේ කඩාවැටෙන තත්ත්වයක් උදා වෙන්න පුළුවන් මේක අත්අදා බැලීම් කිරීමට සුදුසු කාලයක් නෙමෙයි එම නිසා අපි රජයෙන් බොහොම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා මෙම අත්අදා බලන්න කරන බදු ප්‍රතිපත්ති වලට යන්න එපා වෘත්තීය සමිතියත් එක්ක සාකච්ඡා කරලා නිවර්දි ක්‍රමවේදයකින් බදු ප්‍රතිපත්තිය ඉදිරියට ක්‍රියාත්මක කරන්න කියලා. Multilac Call of the World Sri Lankan. එහෙනම් මුතුමාලා යම් දිදී වර්ධන ක්‍රියාමාර්ග වල තොමු වෙන මොනවද? ඔව් අපි මූලික වශයෙන් අපි උත්සාහ කරන්නේ සාකච්ඡා මාර්ගයෙන් මේ ප්‍රශ්න විසඳ ගන්න. එහෙම විසඳ ගන්න හැකියාවක් නොලබුණොත් සුරාව දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙනුවෙන් සමස්ත රටේ බදු ආදායමෙන් යැපෙන්නේ සියලුම නිල මේ සමස්ත රටවැසියා ඒ වෙනුවට අපි ක්‍රියාමාර්ග අරගෙන ඕනෑම වෘත්තීය ක්‍රියාමාර්ගයකට යන්න අපි පසුබට වෙන්නේ නැහැ කියන තුලා තමයි අපිට කියන්න පුළුවන්. ඒ කියන්නේ මේක පනතෙන් කරන්නේ දෙපාර්තමේන්තුව වෙනස් කරන වෙනත් අධිකාරියක් කරනකොට පවරන්න හදන ඉස්සරහ මේ පනතේ එහෙම පැහැදිලිව කියලා නැහැ. නමුත් මුදල් අමාත්‍යාංශයේ වෙනම ඒකකයක් පිහිටවලා ඒ ඒකකයට දෙපාර්තමේන්තු සිත්තේම නිලධාරීන් කොටසක් අරගෙන තමයි මේක ක්‍රියාත්මක කරන විදිහට මේ පනතේ කියවෙන්නේ. නමුත් අපි මේකෙන් මේක අපි දකින්නේ ඉතිහාසයේ ආපු ආදායම් අධිකාරිය අලුත් මුහුණුවරකින් ආවයි කියන එක තමයි අපි මේක දකින්නේ. මේක අත්කාරිය කරන මුල් අවස්ථාවේදී එහෙම අපිට කියන්න බෑ. නමුත් මේක අවසානයේ මේක අවසන් අවස්ථාව බදු ආදායම් අධිකාරිය කියලා තමයි අපි විශ්වාස කරන්නේ. දැන් අපි දැක්කා අඳු විසින් දිගින් දිගටම මේ අඳු පත්‍යත්‍ය මුල සිටම ආදායම් ආදායම් බදු වලින් විශාල පරිමාණයේ කට්ටිය නිදහස් කරනවා මේ තත්ත්වය තුළ හැමෝටම ආදායම් අඩු වීමක් සිද්ධ වෙනවා බොහෝ දුරට සිද්ධ වෙන්න පුළුවන් මොකද මේක සම්පූර්ණයෙන්ම දැන් අනාගතයේ මත්පැන් සඳහා සුරාබද්දක් නෙමෙයි අය කරන්නේ විශේෂ භාණ්ඩ හා සේවා බද්දක් ඒ බද්ද අය කරන්නේ සම්පූර්ණයෙන්ම මුදල් අමාත්‍යාංශය යටතේ පිහිටවන ආයතනයකින් ඒ තුල ඒගොල්ලන්ට අනාගතයේදී බදු සහන ලබා දීලා ඒ වගේ ඉහළ ප්‍රමාණයේ ජාවාරම් කරුවන්ට බදු නිදහස ලබා දීමට හැකියාව තියෙනවා. ඒ කියන්නේ මත්පැන් ව්‍යාපාරිකින්ද විශාල සහන ලබා දෙන්නද මේ පනත උත්සාහ කරන කියන කොටුවා තෝරන කරන්නේ.
අපි එහෙම මේ වෙලාව කියන්න තරම් ඉක්මන් වෙන්නේ නැහැ. නමුත් ආදායම් අධිකාරියක් කිරීම තුලින් බලාපොරොත්තු වෙන්නේ ඒ මහා පරිමාණ මත්පැන් ජාවාරම්කරුවන්ට බදු සහන ලබා දෙමින් ඔවුන්ට ඔවුන්ගේ ව්‍යාපාර නිදහසේ කරගෙන යාමට ඉඩ දෙන්න කියලා තමයි අපි විශ්වාස කරන්නේ. बधु प्रतिपत्ति वेनसला एक अति विशाल आदाय रजेर नति मे मुल लोकम कोरोना वलिन विलागन इन मेवागे आर्थ मुल लोकम आर्थिक अरबुदेक पत्ला मे अवस्था मेवनी अतदा बलिय किरीम तुन मे अवस्था मे बधुआदाय मे समस्त बधुआदाय सीयर पनाहा मे विनम विशेष भाण्ड सेवाबद्ध किल लबागंड दी विशाल बधुआदाय अहिमी मकट तीन इडगड वेडी किल तम विश्वास कर සමහර විට එහෙම වෙන්නත් බොහෝ දුරට ඉඩකඩක් තියෙනවා මොකද මේ වෙනකොට මත්පැන් ආයතන කීපයකින්ම වෙනත් රටවල් වලට ආනයනය අපනයනය කිරීමේ කටයුතු මේ වෙනකොට සිදුවෙමින් පවතිනවා ඒකෙන් විශාල ඩොලර් ප්‍රමාණයක් රටට ලැබෙනවා මේ ආදායම මේ බදු ප්‍රතිපත්ති වෙනස් කිරීම තුළින් සමහර විට ඉදිරියේදී මේ වගේ දේවල් වලටත් විදේශ විනිමයට සම්බන්ධවත් ගැටලු ඇති වෙන්න බොහෝ දුරට ඉඩ තියෙනවා දැන් මේ වෙනකොට මේ බීර සමාගමක් මත්පැන් අපනයනය කිරීමේ කටයුතු යෙදিলা තියෙනවා මේ වගේ බදු සහ බදු ප්‍රතිපත්ති වෙනස් කිරීම තුළින් ඔවුන්ට ඔවුන්ගේ ව්‍යාපාර කරගෙන යන්න අපහසුතාවයක් ඇති වුණොත් ව්‍යාපාර ඉදිරියට කරගෙන යන්න ගැටලු සහගත තත්ත්වයක් ඇති වුණොත් එහෙම සමහර විට මේ අපනයන කටයුතු වලදී යම් කිසි බාධාවක් ඇති වෙන්න බොහෝ දුරට ඉඩ තියෙනවා. The news reporter වාරණයෙන් තොර අපක්ෂපාතී වාර්තාකරණය. Multilac Color the World Sri Lankan.